අයිබෝවන් ස්වාධින් රූපවාහිනී රාත්‍රි 9:30 ප්‍රධාන සිංහල පුවත් විකාශය ප්‍රථමයෙන් නවධානය ප්‍රවෘත්ති සිරස්තල වෙත බෞද්ධ විශ්වවිද්‍යාල අධ්‍යාපන අමාත්‍යාංශය යටතට ජනපතිගෙන් තීරණයක් සහරාන්ලා පුපුර ගන්න කලින් 8:27ටත් තොරතුරු ලැබුණා නවත්ත ගන්න බැරි වුණා හිටපු බුද්ධි ලොක්කා කියයි ගුවනින් කළ ගංජා මෙහෙයුම නවදිල්ලියේ කොරෝනාවෙන් වැඩිම බලපෑම කාන්තාවන්ට දේශීය පුවත් මෙරට බෞද්ධ විශ්වවිද්‍යාල දෙක අධ්‍යාපන අමාත්‍යාංශය යටතට පත් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතුමා තීරණය කර තිබෙනවා श्री लंका बौद्ध पाली विश्वविद्यालय सह बुद्ध श्रावक भिक्षु विश्वविद्यालय मिसे अध्यापन अमात्यांश पत्क्रीमट जनाधिपतितुमा तीरनेकर एत्ते महासंगरत्नये इल्लीम मताय एम विश्वविद्यालय विश्वविद्यालय प्रतिपादन कमिशन सभा यटतट पत्क्रीमे हकियाव स्वाबलीमटद जनाधिपति गोटाभय राजपक्ष मतितुमागे अवधानय यमु तिबेनवा एम विश्वविद्यालय देकेहि अनन्यताव सुरक्षण परिधि अधीक्षण कटयुतु राज्य अमात्यवरया यटते विधिमत् सिदु करन्नैयि जनाधिपतितुमा निलधारिंट उपदेश लबा दुन्ना जनाधिपति कार्यालये अद पस्वरुये पवति जनाधिपति बौद्ध उपदेशक सभावे पस्वन सभावारेदी जनाधिपति गोटाभय राजपक्ष मेतुमा निमतीरणे गनु लबुवे उपदेशक सभावार हतरकदी महासंगरत्ने कल योजना सह अनुशासना संबंधेन राजयगत क्रियामार्ग सह एहि प्रगतिय इदिरि सभावेदी इदिरिपत् करन बव जनाधिपतितुमा मेहिदी प्रकाश कला राज्य आरक्षाव राज्य प्रतिपत्ति अपे आगम अपे उरुमयान मेवा वेनुवेन विशेषयेन्म सिदुवीतु करुणु पिलिबंदव उपदेश दीमा तामात्म वेदगत् विश्वविद्यालय जनाधिपति प्रधान उपदेशक ललित वीरतुंग पास्कु प्रहारे सिद्धु दिन पेरवरु अटाय विसी हातट तमाट लेवुनु पणिविडेकिन मेतोदिस्त पाल्याक प्रहारकेंगे इलक्के वन बव पेवसुनु बव राज्य बुद्धि सेवये हिटपु अध्यक्ष ज्येष्ठ नियोज्य पोलिस पति निलंत जयवर्धन महता प्रकाश कला ए पास्कु प्रहारे संबंधेन विमर्शने केरेन जनाधिपति कोमिसम हमुए साक्षी लबा देमिन अदाल तुरतुर लबुनु मुहुते दी एवकट बस्नाहिर पलात बहार ज्येष्ठ नियोज्य पोलिस्पति नंदन मुनसिंग महताट दुरकतनिन अमता मरदान पेत्त बलन्यानुवेन तमा देनुं दुन बावद निलंत जयवर्धन महता कोमिस महमुए वेडुदुरटत किया सिटिया एहिदी नंदन मुनसिंग महता ड्यूटी दाल तीयन्यानुवेन पिलितुर लबा दुन बावद ए महता प्रकाश कला मेनी प्रहारयक वलक्वा गन्न सामूहिक वगकीमक तिबियुतुई मम उत्साह कला අනිත් අය කිව්වද නැද්ද කියලා මම දන්නේ නැහැ යනුවෙන්ද නිලන්ත ජයවර්ධන මහතා කියා සිටියා රටේ ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් රාජකාරිමේ වශයෙන් තොරතුරු විශේෂභාර අමාත්‍යවරයා වූ ජනාධිපතිතුමාට වාර්තා කිරීමට ඔබ බැඳී සිටිනවාද යනුවෙන් කොමිසම විමසා සිටි අවස්ථාවේදී හැම බුද්ධි තොරතුරක්ම එලෙස දැනුම් දීමට ලිඛිතව නියෝග කර නැහැ යනුවෙනි ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයාට හෝ මේ සම්බන්ධයෙන් දැනුම් නොදුන්නේ ඔහු සහ තමා අතර සක්‍රීය සම්බන්ධතාවයක් නොතිබු නිසා බවද රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂවරයා කොමිසම හමුවේ වැඩිදුරටත් කියා සිටියා මේ අතර පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සුවබලන පොලිස් විමර්ශන ඒකකයේ වෙත හිටපු අමාත්‍ය සාගල රත්නායක මහතා අද පැමිණියා හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාටද අද පොලිස් විමර්ශන ඒකකයේ හමුවේ පෙනී සිටින ලෙස නියෝග කර තිබුණත් ඒ මහතා අද පැමිණ සිටියේ නැහැ කොමිසම හමුවේ ප්‍රකාශ ලබා දීමෙන් අනතුරුව ඉන් පිට යන අවස්ථාවේදී හිටපු අමාත්‍ය සාගල රත්නායක මහතා මාධ්‍ය වෙත මෙලෙස අදහස් පළ කළා රටේ ජාතික ආරක්ෂාව පිළිබඳ වගකීම ප්‍රධාන වශයෙන් එන්නේ රටේ ආරක්ෂක විෂයභාර අමාත්‍ය අමාත්‍යවරයා තමන්ගේ කටයුතු නිසියාකාරව කරමින් රටේ ජනතාවට
ආරක්ෂාව ලබා දීම ජාතික ආරක්ෂාව තහවුරු කිරීමේ වගකීම තියෙනවා. ඊයින් පැනලා යන්න බෑ. ඒක වෙනින් කාටවත් පටවන්නත් බෑ. එෂයි ඒක තමයි මට විශේෂයෙන් කියන්න තියෙන කාරණාව. ඒ නිසා නේද ඔබට ඉදිරි කියන්නේ නේද? මම නෙවෙයිනේ රාජ්‍ය ආරක්ෂාව පිළිබඳව හිටපු ඇමතිවරයා. උඩවලව රක්ෂිතයේ අනවසර ගංජා වගාවන් විනාශ කිරීමට ගුවන් හමුදා විශේෂ බලකාය සහ පොලිස් විශේෂ කාර්ය බලකාය ඒකාබද්ධ මෙහෙයුමක් ක්‍රියාවට නැංගුවා. ගුවන් හමුදාවේ බීචා ක්‍රාෆ්ට් නිරීක්ෂණ යානයකින් කළ නිරීක්ෂණවලින් අනතුරුව මෙම ගංජා වගාවන් විනාශ කිරීමට පියවර ගැන්වුණා. बेल देसी दुरा हा एम आई दाहत हेलीकॉप्टर याना देखा उपयोगी कर गणिमीन बटपिरिस गंजा वका भूमि गुड बेसवी मिटाई कटियतु किरुणे आरक्षक लेखम विश्रामिक मेजर जनरल कमल गुणरत्न महता के उपदेश मत गुअन हमुदापति या मार्शल सुमंगल डायस महता के आदीक्षण अटते मिक्रिया वटने कुना දකුණු ආසියාව තුල COVID-19 වසංගතයට එරෙහි සටනේදී වඩාත්ම සාර්ථක කතාපුවත ශ්‍රී ලංකාවෙන් වාර්තා වන බවයි ජාත්‍යන්තර වාර්තා පෙන්වා දෙන්නේ. ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඇති විශිෂ්ට ප්‍රතිචාර සැලකිල්ලට ගනිමින් ලෝකුරා සෞඛ්‍ය විශේෂඥයින් ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා පද්ධතිය ප්‍රශංසාවට ලක් කරන අතර 1980 දශකයේ සිට ලෝකුරා සෞඛ්‍ය විශේෂඥයින් ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්‍රියාපටිපාටිය අධ්‍යයනය සඳහා මොඩලයක් ලෙස යොදා ගන්නා බවද ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කළා. ශ්‍රී ලංකාව තුල දැනට ප්‍රතිකාර ලැබමින් සිටින කොවිඩ් ආසදිතයන්ගේ සංඛ්‍යාව 100ට ආසන්න සීමාවට පැමිණෙද්දී මෙම මාරාන්තික වෛරසය වළක්වා ගැනීමට ශ්‍රී ලංකාව සමත් වූයේ කෙසේදැයි සෙවීමට මුළු ලෝකයේම අවධානය මෙරට වෙත යොමු තිබෙනවා. කොවිඩ් වෛරසයට එරෙහි සටනේදී සහ ආසදිතයන් අනුපාතය අවම මට්ටමක තබා ගැනීමේදී ශ්‍රී ලංකාව මූලිකව මුල්ම අවධියේදී අගුල් දැමීම, ඉහළ පරීක්ෂණ අනුපාතය සහ පුද්ගල දුරස්ථභාවය පවත්වා ගැනීම සාර්ථකත්වයේ ප්‍රධාන සාධකයක් වී ඇති බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දී තිබෙනවා. අඩු වියදමකින් ඉහළම සහ හොඳම සෞඛ්‍ය සේවාවක් සාර්ථකව ලබාගත හැකි රටක් ලෙසද ශ්‍රී ලංකාව හඳුනාගෙන තිබෙනවා. අසල්වැසි ඉන්දියාව ලොව ඉහළම කොරෝනා රෝගීන් වාර්තා වන තුන්වන රට බවට පත්වෙද්දී ඊට ආසන්නතම ශ්‍රී ලංකාව කොවිඩ් වෛරස චක්‍රය සමතලා කිරීමට දැඩි පරිශ්‍රමයක් දැරීම දීප්තිමත් බලාපොරොත්තුවක් ලබා දීමට හේතු වී ඇතැයි සෞඛ්‍ය විශේෂඥයන් පෙන්වා දෙනවා. එමෙන්ම ශ්‍රී ලංකාව වසංගත ආරම්භයේදී සැකසිත පුද්ගලයන් හඹා ගොස් නිරෝධායනට ලක් කරමින් සමාජ සම්ප්‍රේෂණය අවහිර කිරීමට කටයුතු කළ බවට සාධකයක් ලබා දී තිබීම සම්බන්ධයෙන්ද ලෝකයේ විශේෂ අවධානය යොමු තිබෙනවා. මේ අතර කොරෝනා වෛරස ව්‍යාප්තිය හමුවේ තම මව්බිමට ළඟා වීමට නොහැකිව ශ්‍රී ලංකාවේ අතරමං සිටි විදේශිකයන්ට ශ්‍රී ලංකාව තුරුදී ලැබුණු ආගන්තුක සත්කාර ඇගයීමට ලක් කළ වීඩියෝ පට තවමත් සමාජ මාධ්‍ය ඔස්සේ හුමාරු වෙමින් පැවතීම ලෝක අවධානය තව තවත් දිනා ගැනීමට හේතු වූ කරුණක් බවට පත්ව තිබෙනවා. මේ අතර එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල පෙන්වා දෙන්නේ කොවිඩ් තර්ජනය හමුවේ එය මැඩපවත්වමින් පාසල් කරා දරුවන් යොමු කිරීම සාර්ථක සිදු කළ හොඳම රට ශ්‍රී ලංකාව බවයි. රටට හිතකර නිවැරදි ව්‍යවස්ථාවක් ගෙනීමේ ක්‍රියාවලිය සඳහා සහයෝගය ලබා දීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව තීරණය කළා. මධ්‍යම කාරක සභාව ඊයේ රැස් වූ අවස්ථාවේදී මෙම තීරණයගත් බවයි එම පක්ෂයේ මහලේකම් රාජ්‍ය මාත්‍ය දයාසිරි ජයසේකර මහතා මාධ්‍යවේදීන් හමුවේ ප්‍රකාශ කළේ. මන්ජුරු 14 දිනක් අපිට හැකියාව ලැබුණා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට දිනා ගන්න එක ලොකු ජයග්‍රහණයක්. මේ ප්‍රශ්න ගණනාවක් මැද සම්දානගත වෙලා ඉල්ලන ක්‍රියාවලියක් තුළ අපිට වැඩිම සංඛ්‍යාවක් දිනා ගන්න ලැබීම ලොකු ශක්තියක්. ඒකට අපේ මධ්‍යම කාරක සභාවේ සතුට ප්‍රකාශ කරා. ඒ වගේම ඊළඟට අපේ බලාපොරොත්තු තියෙන්නේ සැප්තැම්බර් 2 වෙනිදා සම්වත්සරයේ වෙනුවෙන් පවත්වන්න පූජාමය වැඩසටහනක්. අපේ බලාපොරොත්තු තියෙනවා ඉදිරියේ ගේන්න හදන ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂයේ විදියට අපි අපේ අදහස් යෝජනාට ඉදිරිපත්
කරන කමිටුවක් පත් කරන්න බලාපොරොත්තු වෙනවා රටට නිවැරදි ව්‍යවස්ථාවක් ගෙනීමේ ක්‍රියාවලියට අපේ ශක්තිය දෙන්න බලාපොරොත්තු වෙනවා ඒ සඳහා අවශ්‍ය කරන ක්‍රියාදාමයත් ඒ වගේම දේශපාලන තත්ත්වයන් පිළිබඳ සාකච්ඡාවක් තමයි ක්‍රියාත්මක වුණේ මෙම අවස්ථාවට සහභාගී වූ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මාධ්‍ය විදින් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දීමෙන් වැළකී එම ස්ථානයෙන් පිටව ගියා පක්ෂයේ විනයක් තියෙනවා මේ පක්ෂයේ සභාපතිතුමා සහ මධ්‍යම කාර්ය සභාව දීන්දුවක් ගත්තා උරුණෙන් පස්සේ ලේකම්වරයාට ප්‍රකාශයක් කරන්න ගිලින් මම ප්‍රකාශයක් කරා ඇයි අර එලවන්නේ පපරාසි වගේ මහමිතිවරණයේ ජයග්‍රහණය වෙනුවෙන් ඕස්ට්‍රේලියා අග්‍රාමාත්‍යවරයා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට හා අගමැති මහින්ද රාජපක්ෂ මහතාට සුබ පැතුම් පිරිනැමුවා ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර සම්බන්ධතා වර්ධනය කර ගැනීම අරමුණින් විවිධ ක්ෂේත්‍ර ඔස්සේ අන්‍යෝන්‍ය සහයෝගිතාව වැඩි කර ගන්නා ආකාරය පිළිබඳවද ඕස්ට්‍රේලියා අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන් මහතා මහින්ද රාජපක්ෂ මහතා සමග සාකච්ඡා කළා. ඒ ජනාධිපතිතුමාට සහ අග්‍රාමාත්‍යවරයාට ඕස්ට්‍රේලියා අග්‍රාමාත්‍යවරයා අද පෙරවරුවේ සුබ පැතුම් එක්කල අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ නව රජය සමග ඉතා සමීපව කටයුතු කිරීමට බලාපොරොත්තු වන බවද ඒ මහතා ප්‍රකාශ කළා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සුවදුක් විමසා බැලීමටද ඕස්ට්‍රේලියා අග්‍රාමාත්‍යවරයා පියවර ගත්තා. නව්‍ය කොරෝනා තත්ත්වය පාලනය වූ පසුව ශ්‍රී ලංකාවට පැමිණෙන ලෙසට ඕස්ට්‍රේලියා අග්‍රාමාත්‍යවරයාට ආරාධනා කිරීමට මහින්ද රාජපක්ෂ මහතා කටයුතු කළා. එම ආරාධනාව පිළිගත් ස්කොට් මොරිසන් මහතා හැකි වහාම ශ්‍රී ලංකාවේ සංචාරය කරන බවද කියා සිටියා. පාර්ලිමේන්තුවේ මංගල සැසිය අමතමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඊයේ ඉදිරිපත් කළ රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය සම්බන්ධයෙන් යෝජනාව ඡන්ද විමසීමකින් තොරවම පාර්ලිමේන්තුවේදී අද සම්මත කෙරුණා. එම යෝජනාව ඉදිරිපත් කළේ නවක මන්ත්‍රී නිපුන රණවක මහතායි. යෝජනාව පිළිබඳ විවාදය අතරතුර පක්ෂ විපක්ෂ මැති ඇමතිවරුන් අදහස් පළ කළා. පාර්ලිමේන්තුවේ කටයුතු අද පෙරවරු 9:30ට ආරම්භ වුණේ කථානායක මහින්ද යාපාවේ වර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන්. ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳ විවාදය ආරම්භ කිරීමටත් පෙර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රශ්නයක් මතු කරමින් උපාධිධාරීන්ට රැකියා ලබා දීම පිළිබඳ විමසා සිටියා. ගරු කථානායකතුමනි, පොඩි පැහැදිලි කර ගැනීමක්. මොකද අතිගරු ජනාධිපතිතුමා කරපු කතාවේ මුද්‍රණයේ තියෙනවා 50,000යි කියලා. අතිගරු ජනාධිපතිතුමාගේ ප්‍රකාශය කිව්වා 60,000යි කියලා. ඉතින් මේ පරස්පරයක් තියෙන මොකද්ද ඒකේ නිවැරදි එක කියලා මම අහන්න කැමතියි. මේ දාස් ගානකට කිසි කෙනෙක්ට උදව් වෙන්න බැරුණා. දැන් ඇවිල්ලා අපේ ආණ්ඩුව පිටවන්න ජනාධිපතිතුමාට දුන්නු වරමේ ජයග්‍රහණය නිසා මේ රටේ උපාධිධාරීන් ලෙස පිළිගන්න සියලු දෙනාට මේ අනුව රැකියා ලැබෙනවා. අසාර්ථක පරාජයට පත්තුණු වෛරයක් උපාධිධාරීන්ගෙන් ලබන්න යන්න එපා. ඔබ ප්‍රතික්ෂේප කරලා ඉවරයි. උපාධිධාරීන් 61,000කට රැකියා ලබා දෙන්න අවශ්‍ය වැඩපිළිවෙල ක්‍රියාත්මක කරා කියන එක අපි ඉතාම වගකීමෙන් කියන්න ඕනි. ඒක විතරක් නෙමෙයි ගරු කථානායක දොමනි ඊළඟ මාස දෙක වෙද්දී තව ලක්ෂයක් සාමාන්‍ය පෙළ සමත් වෙලා නැති අපේම තරුණ සහෝදර සහෝදරියෝ රාජ්‍ය සේවයට එකතු වෙද්දී 161,000කට රාජ්‍ය සේවයට වරම් විවර කරපු ආණ්ඩුව බබට අපේ ආණ්ඩුව ඉතිහාසගත වෙනවා කියන එක අපි තාම වගකීමෙන් කියන්න ඕනි මේ අද මුහුණ පාන කෝවිඩ් අර්බුදය ගැන වචනයක්වත් මේකේ රට හදන්න ඉදිරිපත් කරන මේ ප්‍රකාශනයේ කෝවිඩ් අර්බුදයෙන් රට ගොඩගන්නේ කොහොමද කියලා වචනයක්වත් නැහැ. මම කිරියල්ල හිටපු අමතුමාට කියන්න ඕනේ. එතුමා ඒවා කෝවිඩ් ගැන ජනාධිපතිතුමා කිව්වද කියලා. අහගෙන හිටියද? කියෙව්වද? එතුමා කතාව ආරම්භයේදීම කියනවා කෝවිඩ් අර්බුදය ලෝක වසංගතයක් ලෙස අවුරුදු 100කින් ලෝකේ මුණ දුන්නේ නැති වසංගතයක්. අතිගරු ජනාධිපතිතුමා ඉදිරිපත් කරන බු ප්‍රතිපත්ති ප්‍රකාශනය රටේ අනාගතයේ සඳහා ඉතාමත් වැදගත් දුරදක්නා ඥානාන්විත වැඩසටහනක් වශයෙන් හඳුන්වන්නට පුළුවන්. මායිසර් ජනාධිපතිතුමා ඉතින් පාස්කු ප්‍රහාරය ගැන හිතන්නේ නැතුව සහරාන් ගැන හිතන්නේ නැතුව මේ හමුදා ශක්තිමත් කළා රටේ ආරක්ෂාව පොදුවේ ශක්තිමත් කිරීමට සෞභාග්‍ය ආදාන යොමු වෙති. මම මේ සභාව ඉදිරිපිට මේ රටේ ජනතාවගෙන් සමාව ඉල්ලා සිටිනවා. අවුරු අතින් සිද්ධ වුණා. මම විදුලි බල ඇමතිවරයා විදුලි ගරු නියෝජක කතානායකතුමනි මේ බිඳ වැටීම සිද්ධ වෙනකොට පැය 96යි. විදුලි බල ඇමතිවරයාගේ සේවා කාලයේ වයස. නමුත් මගේ යුතුයකමක් තියෙනවා. එසක් කා ගැතින් වැරදක් වුණත් ඒ වගේම මම බාර ගන්නට ඕන. ඊයේ ඉදිරිපත් කර ප්‍රතිපත්ති ප්‍රකාශනය ගත්තොත් බැලූ බැල්මට පෙනුමෙන් මෙරටේ දේශීය ආර්ථිකය ගොඩනැගීම ඒ වගේම නව දේශපාලන සංස්කෘතියක් ඇති කිරීම නීතිය තනි එක රටක් එක නීතියක් ක්‍රියාත්මක කිරීම එවැනි සංකල්පීය කරුණු ගොඩක් තිබුණා. ග්‍රාමීය ජනතාව මුහුණ දෙන යම් යම් පාර්ශ්වීය කරුණු ඉලක්ක කරගත්ත ප්‍රතිපත්ති ප්‍රකාශනයක් අපි දැක්කා.
ජනාධිපතිතුමා බොහොම පැහැදිලිව ඊයේ හොඳ කරුණු කිහිපයක් කිව්වා. ඒ තමයි ආර්ථිකය පිළිබඳව බලන මේ අලුත් දැක්ම මේ වැඩපිළිවෙල එතුමාගේ තියෙන දැක්මක් ගැන එතුමා කතා කරා. පුංචි අඩුපාඩුවක් මම ඒකේ දැක්කා. ඩිජිටල් ලෝකයේ ගැන නම් වචනයක්වත් නැහැ මේ. මේ ප්‍රතිපත්ති ප්‍රකාශනය කියන්නේ මොකද්ද කියන එක ගැන ඉස්සල්ලා විපක්ෂ මන්ත්‍රීවරු කල්පනා කරන්න. ප්‍රතිපත්ති ප්‍රකාශනය කියන්නේ ජනාධිපතිතුමා ඉදිරි අවුරුදු 5 ක්‍රියාත්මක කරන්න හදන වැඩපිළිවෙලේ අවුට්ලයින් එක. පෞගේ අවුරුදු 5 සෑහෙන දෙඟලුවා Google බැලුම ආම් බලන් ඉන්න මිනිස්සු බැලුම කොහෙද කියලා. මේ ප්‍රතිපත්ති නීති හදන මණ්ඩලයේ රාජ්‍ය මුදල් සම්බන්ධ වග කියන මණ්ඩලයට අපි වැනි අය මැදිහත් වෙන එක සුදුසුයි කියලා අපේ ව්‍යාත්මග වැනි සංවිධාන රාශියක් හරහා අපි වැනි අයට මේ සාකච්ඡාවට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණේ. අපිට වැටවල් ගහලා තාප්ප ගහලා මේ රට දියුණු කරන්න බෑ. අපිට ලෝකෙත් එක්ක සම්බන්ධ වෙලා ජාත්‍යන්තරෙත් එක්ක සම්බන්ධ වෙලා පාලම් හදාගෙන තමයි අපිට ලෝකයේත් එක්ක දියුණු වෙන්න වෙන්නේ. හුඟා කට්ටිය මේ චන්ද ක්‍රමය හැමදාම වෙනස් කරන්න ඕනෑ ඕනෑ කියලා කියනවා. නමුත් ටික කාලයක් ගියන් පස්සේ චන්ද ක්‍රමය වෙනස් කරන්නේ නැහැ. ඒ ඇමතිවරුම කැබිනට් එකට යනකොට ඒ කට්ටියම කැමති නැහැ මේ චන්ද ක්‍රමය වෙනස් කරන්න. අපි හිතන අවුරුදු 5ක සංවාදයක් කිරීලා තිනවා. 2017 පළාත් පාලන ආයතන සම්බන්ධ ඡන්දයේදී 2019 ජනාධිපතිවරණින් සහ 2020 මේ මහා මැතිවරණදී ජනතාව මේ රටේ ජනතාව තමන්ගේ අදහස ඉතාම නිරවුල්ව ප්‍රකාශයට පත් කළා තිනවා. දිනේ පුරා පැවති විවාදයෙන් පසු මෙම යෝජනාවට පක්ෂ විපක්ෂ මන්ත්‍රී වරුන් පිළිබඳ කතානායකවරයා විමසා සිටියා. සභාවේ එකඟද? එහිදී සියලු මන්ත්‍රීවරුන් යෝජනාව සම්මත කළා. පාර්ලිමේන්තුව ලබන 27 වෙනිදා දක්වා කල් තිබුණා. නව රජයේ අමාත්‍යවරුන් පිළිබඳව තොරතුරු ගෙනෙන විශේෂාංගය දැන්. කම්කරු අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතා උපත 1944 සැප්තැම්බර් 6 වනදා පාසල කොළඹ නාලන්දා විද්‍යාලය 1966 කොළඹ නීති විදුහලට ඇතුළත් වීම 1971 නීතිඥවරයෙකු ලෙස දිවුරුම් දීම සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නීති ශිෂ්‍ය සංවිධානයට එක්වීම 1975 එංගලන්තයෙන් නීතිය පිළිබඳ වැඩිදුර අධ්‍යාපනය හැදෑරීම 1978 සිරිමාවු බණ්ඩාරනායක මැතිණියගේ නීති උපදේශක ලෙස කටයුතු කිරීම 1983 කොළඹ මහනගර සභාවේ විපක්ෂ නායක ධුරයට පත්වීම 1989 මහ මැතිවරණයෙන් ජය ලබා පාර්ලිමේන්තුවට තේරී පත්වීම 1994 නිවාස ඉදිකිරීම සහ මහජන උපයෝගිතා අමාත්‍යවරයා ලෙස පත්වීම වසර 2000 සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය ධුරය 2001 තැපල් හා විදුලි සංදේශ අමාත්‍ය 2004 සෞඛ්‍ය හා පෝෂණ අමාත්‍ය 2005 පාර්ලිමේන්තුවේ සභානායක 2007 ජ්‍යෙෂ්ඨ උපසභාපති ශ්‍රී ලංකා නිදහස් පක්ෂය 2015 විපක්ෂ නායක ධුරය 2018 ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය 2019 අධිකරණ මානව හිමිකම් සහ නීති ප්‍රතිසංස්කරණ අමාත්‍ය 2020 කම්කරු අමාත්‍ය විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා උපත 1949 මාර්තු 2 පාසල කොළඹ රාජකීය විද්‍යාලය උසස් අධ්‍යාපනය ව්‍යාපාරික පරිපාලනය පිළිබඳ උපාධිය නෙදර්ලන්තයෙන් සහ ඇමරිකාවෙන් 1973 මහජන එක්සත් පෙරමුණේ මධ්‍යම කාරක සභාවට තේරී පත්වීම 1974 සිට මේ දක්වා මහජන එක්සත් පෙරමුණේ නායක 1977 මහා මැතිවරණයට ඉදිරිපත් වීම 1983 මහා මැතිවරණයෙන් ජය ලබා පාර්ලිමේන්තුවට පිවිසීම 1989 යලිත් පාර්ලිමේන්තුවට පිවිසීම වසර 2000 ප්‍රවාහන අමාත්‍ය 2004 නාගරික සංවර්ධන සහ ජල සම්පාදන අමාත්‍ය මෙන්ම අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය ධුරයට පත්වීම 2008 ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක 2010 ජල සම්පාදන හා ජල ප්‍රවාහන අමාත්‍ය 2019 විදේශ අමාත්‍ය 2020 විදේශ අමාත්‍ය කොරෝනා වෛරසයේ මර්ධනයට රුසියාව නිපදවූ එන්නත ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය ලැබුණු පසු ශ්‍රී ලංකාවේ කොවිඩ් මර්ධන ප්‍රතිකාර සඳහා භාවිත කිරීමට කටයුතු කරන බව අමාත්‍ය පවිත්‍රා වන්නියාරච්චි මහත්මිය ප්‍රකාශ කළා. ඒ ශ්‍රී ලංකාවේ රුසියා තානාපතිවරයා සමග පැවති විශේෂ හමුවකදී.
ශ්‍රී ලංකාවේ රුසියා තානාපති යූරි බී මතේරි මහතා සහ අමාත්‍ය පවිත්‍රා වන්නාරච්චි මහත්මිය අතර හමුවක් සෞඛ්‍ය අමාත්‍යාංශයේදී පැවැතුණා. COVID-19 වෛරසයේ මර්ධනයේදී රජයක් ලෙස ශ්‍රී ලංකාවගත් ක්‍රියාමාර්ග හේතුවෙන් එය සාර්ථකව මර්ධනය කිරීමට හැකි වූ බව රුසියා තානාපතිවරයා මෙහිදී ප්‍රකාශ කළා. එවැනි ජනාධිපතිතුමා ඇතුළු රජයට රුසියා රජයේ ප්‍රශංසාව හිමිවන බවයි යූරි බී මතේරි මහතා අමාත්‍යවරිය හමුවේ ප්‍රකාශ කළේ. COVID ප්‍රතිකාර සඳහා රුසියාව නිපදවූ වූ නව එන්නත පිළිබඳව තානාපතිවරයා අමාත්‍ය පවිත්‍රා වන්නාරච්චි මහත්මිය දැනුමත් කළා. ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශ ලැබුණු පසු එය මෙරට කොරෝනා මර්ධන ප්‍රතිකාර සඳහා යොදා ගැනීමට කටයුතු කරන බවයි අමාත්‍ය පවිත්‍රා වන්නාරච්චි මහත්මිය මෙම හමුවේදී අවධාරණය කළේ. ඉන්දියාවේ දිල්ලි නගරයේ වෛරස ආසාදනයට වැඩිපුරම ලක්වැත්තේ කාන්තාවන් බව සමීක්ෂණයකින් හෙළි වී තිබෙනවා. දිලි නගරයෙන් මේ දක්වා හමු වී ඇති කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 150,000 ඉක්මවා ඇති අතර මරණ සංඛ්‍යාව 4,257ක්. ඒ පිළිබඳ තොරතුරු අපගේ ඉදිරි ප්‍රවෘත්ති ප්‍රකාශ තුළින් ස්වාධින් රූපාණි පුවත් අදට අවසන්. ඔබට සුබ රාත්‍රියක්. අයිබෝවන්.